ප්‍රියතම මෙලිබන් බිස්කට් දැන් 30% සීනිය අඩුවෙන්. රස දන්න කාටත් හරිෂෝ. විදුලි බිලටත් වඩා අඩු බැංකු වාරිකයක් හිමි කරගන්න. හේලි සෝලා ණයක් නොවන ණයක් අරගන්න. මටයි මල්ලිටයි දැන් ස්විමින් ක්ලාස් යන්න පුළුවන්. කෝ දැන් අර වස වර්ධිය. උඹේ තාත්තා නෑ නෑ ඒ මගේ තාත්තා නෙමෙයි අම්මා කියන්නේ ඇත්ත වුණත් ඒ මගේ තාත්තා නෙමෙයි මොකද රබේරත්නට කරලා තියෙන අපරාධේ අනුසයකට පුළුවන් ද එහෙම කරන්න නෑ මම මේ ඉන්නවට වැඩි සතුටින් හිටියා අම්මේ
මට මගේ පාඩුවේ ඉන්න දෙනවා මිනිස්සයෝ. රබේරන්නර කරලා තියෙන්නේ. එයාට මාව සැකයි. මං දවසක් පුතාව බලන්න කියලා කැලේට ගියා අබේරත්නත් එක්ක. ඉතින්නේ අබේරත්න මගේ තාත්තා කියලා. දැන් ඒ බුදෙන්කෝ අනේ බුදු පුතේ රණ්ඩු කරන්න නම් යන්න එපා. මම උඹට වැඳලා කියන්න. රණ්ඩු කරන්න නම් යන්න එපා පුතේ. මට ඕන දේ මං කරන්නේ. ඉල කාටවත් එපා වුණු මං කරන දේ කාටවත් වැඩන්නේ නැහැ නේ. ඒකයි මං කියන්නේ තාත්තත් එක්ක රණ්ඩු කරන්න යන්න එපා කියලා. මං කලුවයි යන්නේ නේද ආපහු. මං හිට උදේ යනවා කිලුනෝනේ. හැබැයි මං ආපහු එනවා කිලුනෝනේ බලලා යන්න. ගේ ප්‍රියතම මෙලිබන් බිස්කට් දැන් 130ක් සීනි අඩුවෙන් රස දන්න කාටත් හර්ෂෝ. විදුලි බිලටත් වඩා අඩු බැංකු වාරිකයක් හිමි කරගන්න හේලී සෝලා ණයක් නොවන ණයක් අරගන්න. මටයි මල්ලිටයි දැන් ස්විමින් ක්ලාස් යන්න පුළුවන්. මට අරංචි අර අකිලත් එක්ක දැන් රවුම් ගහනවා කියලා තැන් තැන් වල. මට ඕක ගැන මුල ඉඳලම සැක හිතලා හිටියේ. අනේ මේ මාමේ අහිංසක කල්ලා යන්න එපානේ. උඹට මේ ඩෝන් ගිහිල්ලා තියෙන උඩ විරුද්ධව මං අර පොලිසිය එන්ට්‍රියක් දාපු හින්දා. ඔයා මොකාටද එන්නේ කියලා මං හොඳට දන්නවා. මොකද කො කිව්වේ? ගහපන් බලන්න. උඹ කවුද ඔබ මට ගහන්න? බහපන් ඩොට්ට. බහපන් ඩොට්ට. ආයි මේක ඉතින් පැත්ත බලද්දි ප්‍රශ්න හොයන්න එපා. උඹ උඹ මට එහෙමද කතා කරන්නේ? ඔව් එහෙම තමයි. කදේ කොමේ අර බාරට එනවා සද්දේ මොකේ මේ ආච්චි දැම්මම මෙන්න මුව ගෙදරින් යවන්න. සයෝමියෝ මුව ගෙදරින් ගිය නැත්නම් මම යනවා මේ ගෙදරින්. ඔව් මේකේ ඩෝන වෙලා තියෙන එක තමයි. අර අකිලත් එක්ක පැනලා යන්න. මේකේ තාත්තා මරපු මිනි මරුවත් එක්ක පැනලා යන්න ඕන වෙලා තියෙනවා. කද්ද වල් බලතු ඒ යකෝ යවන්නේ නේද? බහපන් එළියට. බහපන් එළියට. බහපන්. බහපන් එළියට.
උඹ ගැන බලා ගන්න. පුතේ හැංගියා. ඒ මොනේකටද? අනේ දැක්කොත් එහෙම විසුමක් වෙන එකක් නෑ. දැන් මට ගොමත් එයත් එක්ක විසඳ ගන්න ප්‍රශ්නයක් තියෙනවා අම්මේ. මං ගැන නෙමෙයි අර හිංසකයා ගැන. අනේ පුතේ මං කියන දේ අහලා හැංගියා. ගිහින් හැංගියන්කෝ. මං උඹ ඉන්න තැනකට එන්නම් අය පුතේ. බයකට නෙමෙයි. මට ගුටි කන්න බෑ මයි අම්මා. අනේ පලයන්. කිවිනෝනි. යම් මං තේ එක කදන්න. ඉරෝනේ බකාරත් බකිනිය මට ඇත්ත කියපා කාටද වජ්ජිනියන්නේ කාටද කෙල්ලට ගහන්නේ තොපි සේරම එක්ක හතුල මව රවට්ටන්නේ ඇබල ගැනිය තොමට බොරු කරන එක තාම නවතල නැද්ද ඒ අහිංසකයාව තමයි හේන හිටවන්න බෝග වගයක් අර යන්න ඉතින් බෝග ගන්න යන්න එපා මෙතන අම්මයි දුයි කවන්න පොරණ තියාගත්තේ රෑට ආපහු යන්න බැරි හන්දනේ කණ්ඩ ඩිංගක් දෙන්න හිතුවේ කෝ එක අනේ අයිසගේ අම්මට ගින්නේ මේ යන්න ඇති තොපි සේරම එකයි උත් මගේ දරුවෙක් අම්ම කෙනෙක් දරුවෙකුට කෑම ඩිංගක් දෙන එක වරදක්ද? ඌ ඇදුවෙත් මගේ කුසින්. මගේ හිත ඌ වෙනුවෙන් මුණු වෙන්නේ නැද්ද? ඔහෙට හිත අපපුව නැති උනාට අපි මොනව කරන්නද? ගේ ප්‍රියතම මෙලිබන් බිස්කට් දැන් 130ක් සීනි අඩුවෙන් රස දන්න කාටත් හර්ෂෝ විදුලි බිලටත් වඩා අඩු බැංකු වාරිකයක් හිමි කරගන්න හේලී සෝලා ණයක් නොවන ණයක් අරගන්න මටයි මල්ලිටයි දැන් ස්විමින් ක්ලාස් යන්න පුළුවන්
හීනා 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 දකින් මයිකුල්ලා දැන් මේක කාපන්. උඹ තනියම හන්ද බඩ කින්න ඇති කියලා මම රොටි හදාගෙන ආව. පිරිමියෙක් වෙලා ඔහොම බය වුණොත් යසට හිටි. මේක කාලා නිදිපන්. මම යන්න. මනුස ගැරි කෝද මේර කැලෙ තනි වෙන්නේ කත්තිකත මල යක්ෂණයක් වෙන්නවා කවුරුවත් තනියලා නැහැ. හැමෝටම කවුරු හරි ඉන්නවා. පව් අබේ රත්න. කොහොමද හිටිය මනුස්සෙන්ද? වැරදි කරපු උන්ට දඬුවම් හම්බේ. වැරදි කළා සතුටින් ඉන්න බෑනේ කාටවත්. අනිද්දට දරුවෙක් හම්බෙන්න බඩකුත් උස්සාගෙන නමට විතරක් පිරිමි දෙන්නෙක් ඉන්න ගෙදරක මං කොහොමද ඉන්නේ? මං ගෑණි. භාය ගෑණියක් කාන්තියක්ගේ. මට පුළුවන් හැම වෙලාවකම මං එනවා උඹ බලන්න. බඩනෝද බොමයි මට කිව්වේ අඩන්නේ දුර්වල මිනිස්සු කියලා හිත හයිය කරගනින් කියලා. එනම් ඇයි දැන් උබාඩන්න හිත හයිය කරගනින් අක්කේ? හිත හයිය කරගනින්. ගේ ප්‍රීතම මෙලිබන් බිස්කට් දැන් 30% සීනි අඩුවෙන්. රස දන්න කාටත් හර්ෂෝ. මං කිව්වා එහෙම සම්බන්ධයක් තාම නැහැ කියලා. තාම? ඇයි දෙන්නේ ඔකන්න